ගරු මුලාස්නාරුඩ මන්ත්‍රතුමනි, අපි මේ ජනපීඩක ආණ්ඩුව පෙරලිය යුතුයි. ඒගැන කිසිම සැකයක් විවාදයක් නෑ. නමුත් බුරු මතකයි මුලාස්නාරුඩ මන්ත්‍රතුමනි, මේ පෝට්ටුවට තුනෙන් දෙකේ බලයක් ලැබිලා ඒ බලයෙන් විපක්ෂයේ දෑස් නිලංකාර වී නිහිඬව සිටින මොහොතක තමයි අපි ආණ්ඩුවේ වැරදි තීන්දුවලට අභියෝග කළේ. කුළුඳුල් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තමයි 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කිරීමට එරෙහිව අපි කරුණු දැක්වේ. ඒ නිසා මේ ආණ්ඩුව පෙරලීම එකඟයි. නමුත් අපි ආණ්ඩුව පෙරලන්න හදන්නේ අහිංසක පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ලේ සහ කඳුළු වලින් නම්. අපි මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රණවිරුවන් බුද්ධ්‍යාංශ පාවලා දීලා නම්. අපි මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ රටේ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇති කරලා ජනතාව අතර අවිශ්වාසය වපුරලා නම් අපි ඒකට එකඟ නෑ ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි. පාස්කු ප්‍රහාරය කියන අතිශයම සංවේදී ප්‍රශ්නයක්. බෞද්ධයන් ආරක්ෂාව භාරව සිටියේදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් කතෝලික බැතිමතුන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ආගම් තුනක් ගෑවුණු ප්‍රශ්නයක් කියන්නේ සංවේදී ප්‍රශ්නයක්. අපි ඉතාම ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු ප්‍රශ්නයක්. අන්න ඒ ප්‍රවේශම අපේ දේශපාලකයන් තුළ තියෙනවාද කියන ගැටලුව මේ විවාදය පුරාම අපිට දකින්න ලැබුණා. ගරු මුලාස්නාරුඩ මන්ත්‍රතුමනි, පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇමරිකාවේ FBI ආයතනය, ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය සහාය අරගෙන අපේ පොලිසිය විමර්ශනය කරලා 93 දෙනෙකුට මේ වෙනුවට චෝදනා ගොනු කළ නඩු විභාග වෙනවා. ඒක සිදු කළේ 2021 අගෝස්තු මාසේ 10 වෙනිදා. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය සිදුවෙලා වසර 2 මාස 4ක් ඇතුළත අපි චෝදනා ගොනු කරනවා. නමුත් ඇමරිකාවේ 9/11 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චෝදනා ගොනු කරන්නේ වසර 6 මාස 5ක් ගත වුණාට පස්සේ. ඒ වගේම 2015 නොවැම්බර් මාසේ 13 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර ඇතිවෙච්ච ත්‍රස්තවාදී ප්‍රහාරයට විමර්ශන සිදු කරලා ප්‍රංශයේ චෝදනා ගොනු කරන්නේ වසර 5 මාස 10ක් ගියාට පස්සේ. අපට වඩා සම්පත් තියෙන, අපට වඩා තාක්ෂණයේ තියෙන, අපට වඩා බලයේ තිබෙන මේ රටවල් එක්ක සාපේක්ෂව බලද්දී අපේ නිලධාරීන්, අපේ පොලිසිය අතිශයින්ම කාර්යක්ෂමව කටයුතු කරලා තියෙනවා. එහෙමනම් යුක්තිය ඉටු කිරීම ප්‍රමාදයි කියන්නේ ඇයි? දැන් අපේ ගරු කාදිනල්තුමන් වසර කීපයක සිට මහමොලකරුවෙක් ගැන කතා කරනවා. කතෝලික ඡන්ද කුට්ටිය දිහා බලාගෙන අපේ දේශපාලකයොත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මහමොලකරුවෙක් ගැනම කතා කරනවා. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, කැලේ ගහක තල්ගෙඩියක් අත්තක්කුට වැටෙනකොට නිදාගෙන හිටිය හාවෙක් බය වෙලා හැරිලා ලෝකෙ පෙරලෙනවෝ කියලා දුවන්න පටන් ගත්තලු. කැලේ ඉන්න අනිත් සත්තුත් සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ හාව පස්සෙන් ලෝක පෙරලෙනවෝ කියන දුවන්න පටන් අරන් තියෙනවා. කැලේ සිංහයා දැක්කම තමයි මේ සත්තු ටික එක්කන් ගිහිල්ලා සිද්ධිය වෙච්ච තැනට ගිහිල්ලා නෑ මේ තල් ගෙඩියක් වැටලා තියෙන බය වෙන්න එපා කියලා ඒ සත්තුන්ගේ දිවිල්ල නතර කරලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවෙක් සොයමින් අපේ රටේ දේශපාලකයන් ඇතුළු බලවතුන් දුවන දිවිල්ල නතර කරන්න තාම සිංහයෙක් හොයාගන්න බැරි වෙච්ච එකයි අපිට තියෙන ප්‍රශ්නේ. එහෙම සිංහයෙක් නුදුරු අනාගතේම බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ විවාදයේ පුරා කියවුණු නමක් තමයි සොනික් සොනික්. බුද්ධ්‍යාංශ නිලධාරී කාරූඩ නමකින් ත්‍රස්තවාදීන් එක්ක ගනුදෙනු කළාය කියන එක චෝදනා ස්වරූපයෙන් මේ විවාදයේ පුරාම කියවුණා. බුද්ධ්‍යාංශ එහෙම තමයි. බුද්ධ්‍යාංශ තොරතුරු ලබා ගන්න වසර දහස් ගණනක් පැරණි ක්‍රමයක් තමයි සතුරු කඳවුරට මිතුරු වෙසින් ඇතුළත් වී එහි තොරතුරු රහසේ ලබා ගැනීම. එවිනි බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ ආරූඪ නම් සැබෑ නම් මේම මාධ්‍ය සංදර්ශනවල පාර්ලිමේන්තු විවාදවල ප්‍රසිද්ධියේ කතා කරන්න ගත්තම බුද්ධ්‍යාංශ නිලධාරීන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ? ඔවුන් තමන්ගේ ජීවිතයේ අවදානමට දාලා කරගෙන ගිය ක්‍රියාවලියට මොකද වෙන්නේ? ජාතික ආරක්ෂාවට මොකද වෙන්නේ? ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මට මේ ප්‍රාන්තය මතක නැහැ. ඉන්දියාවේ එක්තරා ප්‍රාන්තයක බොහෝදුරට මිසරාව ප්‍රාන්තය වෙන්න ඕනි. ඉන්දියාවේ බුද්ධ්‍යාංශ නිලධාරීන් බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයට එකතු වෙලා ටික කලකින් බුද්ධ්‍යාංශ නිලධාරියෙක් ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයේ නායකය බවට පත් වෙනවා. අන්තිමට ඉන්දියානු ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කළා, අවිබිම තියලා ගිවිසුමකට එළඹෙන්න පුළුවන් උනේ අර බුද්ධ්‍යාංශ නිලධාරියා ත්‍රස්තවාදී ක්ලිස කටයුතු කිරීම නිසා. ඇයි ඉන්දියාව? අපේත් උදාහරණ තියෙනවා.
බුතුමන්ට මතගැති ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, කොටි සංවිධාන දේශපාලනංශේ නායක තමිල් චෙල්වන් සිය කාර්යාලයේ වැඩකරමින් සිටියේදී අපේ ගුවන් හමුදාවෙන් බෝම්බයක් කෙල්ලා ඔහු ඝාතනය කළා. ඒ ප්‍රහාරය සිද්ධ කරන්න තමිල් චෙල්වන්ගේ කාර්යාලයේ තිබෙන තැන විතරක් දැනගෙන මදි. ඒ මොහොතේ බෝම්බේ හෙළන මොහොතේ ඔහු කාර්යාලයේ ඉන්න බවත් දැනගෙන අඬුණි. කියන්නේ ඒ මොහොතේ ලැබෙන තොරතුරක් මතයි බෝම්බේ හෙළන්නේ. ඒක කරන්න පුළුවන් උනේ අපේ බුද්ධියංශ නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් ලෙස කොටි ත්‍රස්තවාදීන් සංවිධානයේ තුල කටයුතු කරපු නිසා. ඒ නිසා මේ බුද්ධියංශ නිලධාරීන්ගේ නම්ගම් මේ මොහොතේ සිටවත් මේ විවාදයේදී නම්ගම් ආරුඪ නම් ඔවුන් කරපු දේවල් පිළිබඳ කතා කිරීම වලකින ලෙස මාගේ ආදරණීය සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපේ බුද්ධ්‍යංශ නිලධාරීන් අපරාධයකට සම්බන්ධයි කියලා සැකයි නම් ඒ පිළිබඳ පොලිසිය කරන විමර්ශන ගැන විපක්ෂයේ සැහැීමකට පත් වෙන්නේ නැතිනම් අපිට පුළුවන් තේරීම්කාරක සභාවක්පත් කරන්න. දරු මුලාසනාරුඪ මන්ත්‍රීතුමනි වෙන රටවල තියෙනවා බුද්ධි කටයුතු පිළිබඳ ස්ථාවර පාර්ලිමේන්තු කාරක සභා. ඇමරිකාවේ ඔබතුමා අහලා ඇති සෙනෙට් කමිටි ඔන් ඉන්ටෙලිජන්ස්. මේවයේ සහභාගී වෙන සියලුම දෙනා මේ නිරීක්ෂකයාට යන්නත් බෑ. සහභාගී වෙන සියලුම දෙනා රහස්‍ය දියුරුමක් දීලා තමයි කමිටුවේ වාඩි වෙන්නේ. මොකද බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ වීම ජාතික ආරක්ෂාවේ කොඳුනාරටේ කැඩීමක් කියන එක ඒ රටවල දේශපාලකින්ට අවබෝධයක් තිබුණා. අපේ රටේ මේ ගානට මේ රට තිබීම පුදුම වෙන්න ඕනි. මේ දේශපාලකයන් කටයුතු කරන වගකීම් විරහිත ආකාරය දිහා බලද්දි ගරු මුලාසනාරුඪ මන්ත්‍රීතුමනි, බුද්ධ්‍යංශ දුර්වල කරනවා කියන්නේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමයි කියන එක අපි අත්දැකීමෙන් ඉගෙනෙන් තියෙනවා. 2001-2004 ආණ්ඩුව බුද්ධ්‍යංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගේ සැබෑ නම් ආරුඪ නම් ගම් පවා හෙළි කරා, තොරතුරු ප්‍රසිද්ධ කරා. ඒ නිසා කොටි සංවිධානයට පුළුවන් වුණා මේජර් මුතාලිෆ් වැනි දක්ෂ නිලධාරීන් මරා දමන්න, මේජර් නිලාම් වැනි දක්ෂ නිලධාරීන් කලකිරිලා තමන්ගේම ආණ්ඩුව තමන්ගේ රට ගැන කලකිරිලා රට අත්හැරලා ගියා. අද කොටි ත්‍රස්තවාදයේ අවසන් වෙලා වසර 15ක් ගත වෙලා තියෙනවා. මේජර් නිලාම් තවමත් අපේ රට ආවේ නැහැ. මොකද ඔහුගේ හිතේ අපි ඇති කරපු තුවාලය තවමත් සුවපත් වෙලා නැති නිසා. ඒ නිසා මුලාසනාරුඪ මන්ත්‍රීතුමනි, වගේමයි 2015-2019 ආණ්ඩුව ආවා. ආයෙත් බුද්ධ්‍යංශ දඩයෙන් පටන් ගත්තා. නම්ගම් හෙලි කරා, නඩු දැම්මා, අත්අඩංගුවට ගත්තා. තවත් බුද්ධ්‍යංශ නිලධාරීන් රොත්තක්ම රට අත්හැරලා ගියා. බුද්ධ්‍යංශ අඩපණ වුණා. ප්‍රතිඵලය සාරාන්ගේ 2019 ප්‍රහාරය. ඒ නිසා බුද්ධ්‍යංශ පිළිබඳ හෙළිදරව් කිරීම කරන කතා කියන කතා මීට වඩා ප්‍රවේශමෙන් කළ යුතුයි කියන එක ගැන මම නැවත වතාවක් සිහිපත් කරනවා. ඒ වගේමයි මහා මුලකරු ගැන කතා කරන හැමෝටම මම අනුතුරු ඇඟවීමක් කරනවා. Taman මහා මුලකරුවෙක් ගැන දන්නවනම් අර අත්අඩංගුවට අරගෙන ඉන්න චෝදනාව ලක් කරලා තියෙන 93 දෙනාට අමතරව කවුරු හරි මේකට සම්බන්ධයි කියලා තොරතුරක් දන්නවනම් කළ යුත්තේ මාධ්‍ය සම්දර්ශන පැවැත්වීම නෙවෙයි, වහාම ඒ තොරතුර පොලිසියට ලබා දීමයි. ගරු මුලාසනාරුඪ මන්ත්‍රීතුමනි, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ පස්වෙන වගන්තිය අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු දැනගෙන එය පොලිසියට ලබා නොදීම බරපතල වැඩ ඇතිව වසර 7ක සිරදඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා දන්න කෙනෙක් ඉන්නවා නම්, දන්න දෙයක් තියෙනවා නම් කරුණාකර මෙතන නෙවෙයි පොලිසියට ලබා දෙන්න. පොලිසිය නිසි පියවර ගන්නේ නැත්නම් විමර්ශනය කරන්නේ නැත්නම් අන්න අපි එකට එකතු වෙලා එදාට පොලිසියට ඒක කටයුතු කරන්න පුළුවන්. ගරු මුලාසනාරුඪ මන්ත්‍රීතුමනි, අවසාන වශයෙන් මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ ප්‍රකාශ කරන වචනයක් කතා නොකළොත් මේ විවාදයේදී අපි අඩුවක් පාඩුවක් කරා වෙනවා. එතුමා මහා මුලකරුවන් ගැන මේ ප්‍රහාරයේ පිටිපස්සින් ඉන්න අය ගැන දන්නවයි කියලා ප්‍රකාශයක් සිදු කළා. පොලිසියට කරන්න ඕනේ ප්‍රකාශය මාධ්‍යවලට කරා. ඊළඟ අපි කිව්වා මොහොව වහාම අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියලා. එතුමා ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා. අපිට නොනිල වශයෙන් ලැබිලා තියෙන තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන බොරු. ඒ කියන කරුණු එකක්වත් තහවුරු කරන්න පුළුවන් කාරණා නෙවෙයි. නෑ, අසත්‍යයි කියලා තහවුරු වෙලා තියෙනවා මේ වෙන විට. ඒ නිසා මේ හිටපු ජනාධිපතිවරයෙක් රටේ ජාතික ආරක්ෂාව වීලුවට අරගෙන, මේ රටේ ජනතාව වීලුවට අරගෙන, මේ රටේ පොලිසිය වීලුවට අරගෙන හොඳ වෙලාවට මහේස්ත්‍රාත්තුමිය මොලේ කල්පනා කරලා මේක ජාතික ආරක්ෂාවට බලපාන කාරණයක් කියලා ලිපි ගොනුව සේප්පුවක දාලා ඉබි අතුරු දාලා තියන්න තීරණය කළා. එහෙම නැත්නම් රට මේ වෙන විට ගිනි අරන්. ඉතින් මෙවැනි
වගකීම් විරීත ප්‍රකාශ කරමින් රටතුල ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි කියලා මම යෝජනා කරමින් නියඬ වෙනවා. Thank you.